සුබ දවසක් කියලා පිළිගන්නවා iKids with SM YouTube channel එකට. ඉතින් අද අපි ඉංග්‍රීසි රචනා මාලාවේ තවත් එක් ඉංග්‍රීසි රචනාවක් ගැන කතා කරන්නයි සූදානම් වෙන්නේ. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 17 වෙනි රචනා මාතෘකාව. ඉතින් මේ වෙනකොට රචනා මාතෘකා 16ක් කතා කරලා තියෙනවා. වීඩියෝ 16ක්ම මම අප්ලෝඩ් කරලා තියෙනවා විවිධ මාතෘකා ඔස්සේ. ඉතින් ඒවා ගොඩක් සරලව සිංහල තේරුමත් සමගම සාකච්ඡා කරලා තියෙන ඒවා කොහොමද ඒ වාක්‍ය රටාවන් හැදිලා තියෙන්නේ කියන කාරණා ගොඩාක් සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් ඔයා තවමත් ඒ රචනා වීඩියෝ නරබලා නැතිනම් මේ කතා කරන වීඩියෝ එකට පහලින් තියෙන ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ බලන්න ඒ වගේ ලින්ක්ස් ටික මම දාලා තිබෙනවා. ඉතින් අද අපි කතා කරන්න යන මාතෘකාව තමයි පුතේ මයි ෆැමිලි. ඉතින් මේ මයි ෆැමිලි කියන මාතෘකාව පුද්ගලයාගෙන් පුද්ගලයාට ෆැමිලි බෑග්‍රවුන්ඩ් එක වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන ෆැමිලි බෑග්‍රවුන්ඩ් එක පරිසරයත් එක්කන් තමන්ගේ වාක්‍ය ටික අදහස් ටික වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මම මේ කතා කරන වාක්‍ය කිහිපය තුලත් ඔබේ පවුලට සම්බන්ධ යමක් තියෙනවා නම් අදහසක් තියෙනවා නම් ඒකත් ඔයාගේ රචනාවට කොපි කරගන්න. ඉතින් අපි යන් වැඩි කතා නොකර රචනාවට. My family is my greatest strength. My family කියලා කියන්නේ පුතේ subject එක. My family එකක්. මගේ පවුල. මේ my family එකක් නිසා is කියන be verb එක අරන් තියනවා මේ වාක්‍ය සම්පූර්ණ කරගන්න. My family is මගේ පවුල වෙන්නේ my greatest strength. මගේ ලොකුම ශක්තියයි. My family is my greatest strength. මගේ පවුල තමා මගේ ලොකුම ශක්තිය කියන අදහස. ඉතින් ඔයාට මේ වාක්‍ය වෙනස් කරන්න යමක් ඇත්තේ නැහැ කියලා මම හිතනවා. මේ වාක්‍ය මේ විදිහටම ඔයාගේ පවුල ගැන කියන වාක්‍යයටත් රචනාවටත් එකතු කරගන්න පුළුවන්. There are five members. ඉතින් මේ 5 කියන අංකය ඔයාට වෙනස් කරගන්න පුළුවන්. ඔයාගේ පවුලේ සමාජිකයෝ 3 දෙනායි නම් එන්නේ. ඔයාට කියන්න පුළුවන් There are three members in it. It කියලා කියන්නේ පුතේ pronoun එකක්. මේ පවුල කියන වචනය replace කරගන්න තමයි නියෝජනය කරගන්න තමයි it කියන වචනය ගත්තේ. it කියලා කිව්වේ ඒක කියන අදහස. ඒක කියලා කිව්වේ මෙන්න මේ පවුල නියෝජනය කරන්න ගත්තේ. There are five members in it. එහි සමාජිකයන් 5 දෙනෙක් ඉන්නවා. ඔයාට අපි හිතමුකෝ සමාජිකයෝ 6 දෙනෙක් ඉන්නවා කියලා. ඔයාට කියන්න පුළුවන් එහෙනම් There are six members in it. They are my parents, my younger sister, my brother, and me. දැන් අපි කිව්වා මගේ පවුලේ සමාජිකව 5 දෙනෙක් ඉන්නවා කියලානේ. ඉතින් මේ 5 දෙනා ගැන කියන්න වාක්‍ය ආරම්භ කරන්න පුළුවන් ඊළඟ වාක්‍ය මෙන්න මේ විදිහට they are කියලා. ඒගොල්ලෝ නම්, එයාලා නම්, ඔවුන් නම් කියන අදහස. They are my parents. මගේ අම්මා තාත්තා. ඒක අනිවාර්යෙන් තියෙන්නේ මේ පේ වචනේ. ඒක නිසා ඒ දෙන්නගේ නමට අපි පාවිච්චි කරනවා my mother and father කියන එකට my parents කියලා. ඊළඟට අපිට ඉන්න සහෝදර සහෝදරියෝ මෙන්න මේ විදිහට අපිට එකට එකතු කරගන්න පුළුවන්. My younger sister නංගිට කියනවා. My younger brother මල්ලිට කියනවා. My elder sister අක්කට කියනවා. My elder brother අයියට කියනවා. ඒ විදිහට අපිට යංග කියන වචනේ සහ එල්ඩ කියන වචනේ පාවිච්චි කරලා අයියා මල්ලි දෙන්න අක්කා නංගි දෙන්න අපිට වචන හදාගන්න පුළුවන්. ඉතින් මේකෙන් කියන්නේ අපි they are my parents, my younger sister, මගේ නංගි, my brother, මගේ සහෝදරයා and me, මම. මෙන්න මේ කට්ටිය තමයි මගේ පවුලේ ඉන්නේ කියලා. My father is a hard working man. මගේ තාත්තා තමයි is කියලා කිව්වේ my father මගේ තාත්තා කෙනෙක් නිසා is කියන be verb එක අරන් තියෙනවා. My father is a hard working man. ඉතින් හැම පවුලකම සෑම පවුලකම hard working man කෙනෙක් තමයි තාත්තා. ඒ කියන්නේ මහන්සි වෙලා වැඩ කරන පුද්ගලයා. සල්ලි හොයන පුද්ගලයා තමයි ගෙදර
තාත්තා. ඒක නිසා hard working man කියන වචනය පාවිච්චි කරන්න පුළුවන් ඔයාගේ රචනාවටත් ඔයාගේ වාක්‍යයකටත්. And my mother is very caring. සහ my mother is very caring. මගේ මව ඉතා සැලකිලිමත්ය. ඉතින් අපි ගැන ගොඩාක් සැලකිල්ලෙන් බලන කෙනෙක් තමයි මගේ අම්මත්. ඉතින් මේ වාක්‍යයේ කිසිදු වෙනසක් නොකර ඔයාගේ රචනාවටත් ඒ විදිහටම එකතු කරගන්න පුළුවන්. එතකොට මේ වාක්‍යයේ is කියන be verb දෙකක් තියෙනවා. ඒ දෙකම highlight කරලා තියෙනවා. මේ and කියන conjunction එකෙන්, මේ and කියන conjunction එකෙන් තමයි මේ තාත්තා ගැන කියන වාක්‍යයත් අම්මා ගැන කියන වාක්‍යයත් මේ වාක්‍ය දෙක එකට එකතු කරලා තියෙන්නේ. ඉතින් මේ and කියන වචනයට අපි කියනවා සන්ධිපදයක් කියලා. They support us in everything. They support us. Support කියලා කියන්නේ පුතේ උදව් කරනවා. support කියලා කියන්නේ උදව් කරනවා. කවුද උදව් කරන්නේ? දේ කියලා කියන්නේ ක්‍රියාපදය කරන්න. ඒගොල්ලෝ, ඒගොල්ලෝ කියලා කිව්වේ මගේ අම්මයි තාත්තයි නැත්නම් මගේ පවුලේ අය කියන අදහස. they support. support කියලා කිව්වේ ක්‍රියාපදයක්, action verb එකක්. they support us. ඒගොල්ලෝ අපට උදව් කරනවා in everything. සෑම දෙයකින්ම කියන අදහස. my sister and brother are my best friends. my sister and brother. එතකොට මේ දෙන්නෙක් එකට එකතු වෙලා ඉන්නවා මේ and කියන conjunction එකත් එක්ක. මේ and කියන conjunction එක නැත්තම් සන්ධිපදය එකට එකතු වුණාට පස්සේ දෙපැත්ත දෙන්න එකට එකතු වීමක් වෙන්නේ. එතකොට මේ වාක්‍ය subject එක බහුවචන වෙනවා. my sister and brother. මගේ සහෝදරිය සහ සහෝදරයා are my best friends. වෙන්නේ වෙනවා මගේ හොඳම මිතුරන්. මගේ සහෝදරියයි සහෝදරයයි මගේ හොඳම මිතුරන් වෙනවා කියලා කියන අදහස තමයි මේකෙන් තියෙන්නේ. ඉතින් මේ වාක්‍යෙත් ඔයාට වෙනස් කරන්න යමක් ඇත්තේ නැහැ කියලා මම හිතනවා. we play, study and share everything together. we play. play කියලා කියන්නේ action verb එකක් සෙල්ලම් කරනවා. study කියලා කියන්නේත් ක්‍රියාපදයක්, action verb එකක්, ඉගෙන ගන්නවා. and share කියලා කියන්නේ බෙදා හදා ගන්නවා. ක්‍රියාපදයක්, action verb එකක්. මේ තුනම කරන්නේ we කියන ක්‍රියාපදය කරන්න නැත්නම් subject එක. අපි සෙල්ලම් කරනවා, ඉගෙන ගන්නවා සහ බෙදා හදා ගන්නවා. everything together. සෑම දෙයක්ම එකට කියන අදහස. මේ වාක්‍යෙත් ඔයාට ඔයාගෙම කරගන්න පුළුවන් වෙනසක් නොකර. I love my family. මම ආදරේ මගේ පවුලට. මේ ලව් කියන වචනය පුතේ ක්‍රියාපදයක්, action verb එකක්. මේක කරන්නේ මම කියන සර්වනාම පදයේ pronoun එක ඉංග්‍රීසියෙන් පාවිච්චි කරන්නේ plural pronoun එකක් හැටියට, කතුරු කෙනෙක් හැටියට. ඉතින් ලව් කියන වචනය ඒ විදිහටම තිබ්බා ඒකවචන කරන්නේ නැතුව. I love, මම ආදරේ, මම ආස කරනවා my family, මගේ පවුලට. because, මක් නිසාද, මක් නිසාද යත්, මන්ද යත්. they make me, ඒගොල්ලෝ මාව කරනවා feel safe, ආරක්ෂිත, and happy, සතුටු. ඒ කිව්වේ ඒගොල්ලෝ මාව ආරක්ෂා කරනවා සහ සතුටු කරනවා. මම මගේ පවුලට ආදරේ, මන්ද ඔවුන් මට ආරක්ෂිත සහ සතුටක් ගෙන දෙනවා කියන අදහස තමයි සරලවම කිව්වොත්. ඉතින් මේ වාක්‍යෙත් ඔයාට වෙනස් කරන්න අවශ්‍යතාවයක් නැහැ. we enjoy spending time. අපි සතුටු වෙනවා. සතුටු වෙනවා කියලා කියන්නේ ක්‍රියාපදයක්, action verb එකක්. මේ සතුටු වෙන්නේ අපි කියන subject එක. ඉතින් මේ අපි කියන වචනේ නැත්නම් subject එක බහුවචන නිසා enjoy කියන එකේ විදිහටම තියලා තියෙනවා. we enjoy spending. spend කියලා කියන්නේ කාලය ගත කරනවා. කාලය ගත කරනවා කියන ක්‍රියාපදයට ing දැම්මට පස්සේ කාලය ගත කිරීමෙන් කියන අදහස එනවා. we enjoy spending time. අපි සතුට වෙනවා කාලය ගත කිරීමෙන්. together එකට. and celebrate. and කියන වචනෙන් තවත් වාක්‍යයක් මෙයාට එකතු වෙලා තියෙනවා. ඉතින් ඒ celebrate කියන වචනේ highlight කරලා තියෙන්නේ මේ ක්‍රියාපදයත් කරන්නේ we කියන subject එක නිසා. we celebrate special occasions. අපි සමරනවා විශේෂ අවස්ථාවන්. ඉතින් මේ දෙන්න වාක්‍ය දෙකක් හැටියට නොසලකා එකක් හැටියට එකතු කරලා තියෙන්නේ එකම කතෘගෙන් and කියන conjunction එක භාවිතා කිරීමෙන්. we enjoy spending time together and celebrate special occasions. my family teach. teach කියලා කිව්වොත් ක්‍රියාපදය බහුවචනයි.
මගේ පවුල කියනකොට ඇතුලේ කී දෙනෙක් හිටියත් my family කියන subject එක ඒකවචන වෙලා තියෙන. ඒක නිසා මේ teach කියන එකේ ch අගට තියෙන නිසා es එකතු කරලා ඒකවචන වෙලා තියෙනවා. my family teachers මගේ පවුල උගන්වනවා කියලා දෙනවා මී මට important values වැදගත් වැදගත් අගයන් වැදගත් සාර ධර්ම like කියලා කියන්නේ පුතේ මෙතන කැමති කියන එක අදහස නෙමේ වගේ කියන අදහස. මගේ පවුලේ අය මට කියලා දෙනවා මගේ පවුල මට උගන්වනවා කියලා දෙනවා වැදගත් අගයන් වැදගත් සාර ධර්ම වැනි මොනවා වැනිද respect ගෞරවය love ආදරය and kindness කරුණාව මෙන්න මේවැනි දේවල් කියන අදහස තමයි like කියන වචනයෙන් කියවෙන්නේ අදහස දෙන්නේ. My family teaches me important values like respect, love and kindness. ඉතින් මේ වාක්‍යෙත් ඔයාට වෙනස් කරන්න අවශ්‍යතාවයක් නැති වේවි. I am grateful to have such a loving and supportive family. I am grateful. Grateful කියලා කියන්නේ පුතේ කෘතඥ වෙනවා කියන අදහස. ස්තුතිවන්ත වෙනවා. මම ස්තුතිවන්ත වෙනවා. මම කෘතඥ වෙනවා. I කියන නිසා තමයි මේ am කියන be verb එක ඇවිල්ලා තියෙන්නේ. I කියන pronoun එක නිසා. I am grateful. මම කෘතඥ වෙනවා. To have තිබීම ගැන, සිටීම ගැන. Such කියලා කියන්නේ වැනි කියන එක. Such a loving ආදරණීය වැනි වැනි කියලා අදහසත් එකෙන් ගැලපෙන්න ඕනේ. Such a loving and supportive family. සහයෝගය දක්වන පවුලක් සිටීම ගැන. I am grateful. මම කෘතඥ වෙනවා. ඉතින් මේ හැම වාක්‍යයකම ඔයාට වෙනස් කරන්න කිසිදු වචනයක් නැති තරම් අපි හැමෝටම ගැලපෙන විදිහට මේ වාක්‍ය ටික ගැලපිලා තියෙනවා, රචනාවට ගැලපිලා තියෙනවා. ඉතින් මම හිතනවා අද කතා කරපු රචනා මාතෘකාව My family කියන මාතෘකාව යටතේ කතා කරපු වාක්‍ය කිහිපය අපි හැමෝටම ගැලපෙන විදිහටම වාක්‍ය ටික ගලපලා තියෙනවා. සරලම සරල සිංහලෙන් තමයි කියලා දුන්නේ. ඒ රචනාවත් ඔයාගේම රචනාවක් කරගන්න ඔයාටත් කැමති විදිහකට ඒවා වචන ගැලපෙන විදිහකට වෙනස් කරගන්න පුළුවන්. channel එක තවමත් subscribe කරලා නැත්නම් පහළ තියෙන subscribe button එකත් click කරන්න. ඒ වගේම දකුණු පැත්තේ තියෙන bell icon එකත් click කරන්න. ඔයාට මම මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන්ම මෙවැනි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට දැනගන්නට පුළුවන් notifications මගින්. ඉතින් ඔයාල හැමෝටම සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. නැවත හමුවෙමු මේ වගේ ලස්සන ලස්සන වීඩියෝ එකකින්. ඔබට සුබ දවසක්.